අද ජනාධිපතිතුමා වර්තමාන රජය මේ ගෙන යන වැඩපිළිවෙල පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වගකීම යුතුකම අපි ඔබ සියලු දෙනාටම තියෙනවා. එහෙම නැතුව නැවත නැවත ජනතාව රවට්ටන්න, ඒ වගේම ජනතාව රැවටෙන්න පුළුවන් කමක් නැහැ මේ රටේ. ඒ නිසා මේ වන විට රටේ තියෙන ආර්ථික තත්ත්වය, ජනතාව විඳින දුක, ජනතාව විඳින පීඩනය පිළිබඳව මම අමුතුවෙන් කාටවත් කියන්න ඕනේ නැහැ. එක එක මට්ටම්වල මිනිස්සු ඒ පීඩනයට ගොදුරු වෙලා ඉන්නේ. එහෙම ගොදුරු වෙලා ඉන්න මොහොතක, ණයපරින් මිරිකිලා ඉන්න මොහොතක, ලෝකේ රටවලින් ගත්තු ණය ගෙවා ගන්න බැරි වෙලා ඉන්න මොහොතක අද ජනාධිපතිතුමාත් වර්තමාන රජයත් කියනවා අපි බංකොලොත් රජයක් නෙමෙයි කියලා. අපි ණය නැති රජයක් කියලා කියන්න උත්සාහ වෙනවා. එතන මේක විහිළුවක්. මේ දශක දෙකක් තුනක් තිස්සේ මේ රටේ වැඩිම දූෂණ වලට මුහුණ දුන්නු, ඒ වගේම වැඩිම කාලයක් රටේ අගමැතිකම් දරපු, ඒවට විරුද්ධ වෙච්චි උදවි තමයි මේ රජියත් ජනාධිපතිකමෙත් තියෙන්නේ. මට මතකයි අපි දශක තුනක් විතර නිරන්තර දේශපාලනේ හිටපු අය මේ යුගවලදී අපි දැක්කා රනිල් වික්‍රමසිංහ මහත්මයා ඒ රට පාලනය කරපු කණ්ඩායමත් එක්ක හැම මොහොතම හැම අවස්ථාවකදීම මහ බැංකු මංකොල්ල කාපෙලාවේ රටේ ආර්ථිකය විනාශ කරපු වෙලාවේ පෙළපාලි ගිහිල්ලා උද්ඝෝෂණය කරලා මේ මහ බැංකු හොරා කියලා දොට්ට බහැපු උදවියම තමයි අද එතුමා උස්සගෙන මේ යන්නේ. මේක හරියට අර කබරගුයා තලගුයා කියලා කනව වගේ වැඩක්. මොකද එහෙම කරන්නේ තමන්ගේ වේරීමට, තමන්ගේ ආරක්ෂාවට මෙහෙම කරන්නේ. එතන මේකට රටේ ජනතාවට ගොදුරු වෙන්න ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ. ඒක නිසා අපි කියනවා රනිල් මහත්තයෝ, ඔය කියන්න හදන රට බංකොලොත් නෑ, රටේ ආර්ථිකය හොඳයි කියලා කියන්න හදනවට වඩා නරකද මේ රටේ ජනතාවට ඇත්ත ප්‍රකාශ කරලා මේ රටේ ආර්ථිකය නගා සිටවන්න මොකද්ද කරන්න ඕනේ කියලා තීන්දුව తీරන ගත්තනම් ඒක නරකද කියන එක අපිට අහන්න සිද්ධ වෙනවා. ඒ වගේම අපිට මතකයි මේ රටවල් වලින් දීපු ණය తాවකාලිකව කල් දාලා, తాවකාලිකව ගෙවීම් පෑරහැරලා රටේ බංකොලොත් නෑ කියන කිනවට වඩා මේ වර්තමාන ජනාධිපතිතුමා අගමැති ඉන්න කාලේ තමයි මේ රටේ වැඩිම පිරිසක්, වැඩිම ප්‍රමාණයක් ජාත්‍යන්තර ස්වයන්රී බඳුන් කර අරගත්තේ. ඒව ගැන කතා කරන්නවත් නෑ. රටකින් රටකට ගත්තු ණය මහජන මුදල් නිසා ඒගොල්ලන්ට කල් දාන්න පුළුවන්, මගහරින්න පුළුවන්, විවිධ උපක්‍රම ප්‍රකාශ කරන්න පුළුවන්, විවිධ ප්‍රකාශ කරන්න පුළුවන්. නමුත් මේ පෞද්ගලික මිනිස්සුන්ගේ නැත්තම් පෞද්ගලික මිනිස්සුන්ගේ මුදල් ජාත්‍යන්තර ස්වයන්රී බැඳුම් කර වශයෙන් අරගත්තු ඒවා කවුරුවක්වත් කියන්නේ අපේ මුදල් එපා, අපේ පොලියේපා, අපි කල් දාන්නම් කියලා කවුරක්වත් කැමති වෙන්නේ නැහැ. එහෙම පුළුවන්කමක් තියෙනවා නම් මේ රට බංකොලොත් නැහැයි කියලා කියන මොහොතේ අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට කියනවා ඒ අයගෙන් ලබාගත් ලිපියක් ස්වයන්රී ජාත්‍යන්තර ස්වයන්රී බැඳුම් කරන අය පිළිබඳව ලබාගත් ලිපියක් පුළුවන් නම් ඉදිරිපත් කරන්න කියලා අපි අභියෝග කරනවා. අන්න අපි පිළිගන්නවා ඒතර යම් දෙයක් කරලා තියෙනවා කියලා. යම් කිසි තැනකට ඇවිල්ලා කියලා යම් කිසි විශ්වාසයක් කරලා කියලා අපි පිළිගන්නවා එතකොට. එහෙම කරන්න බෑ. ඒව ගැන කතා කරන්නවත් නෑ. ඒක නිසා මේ කරන්නේ රැවට්ටීමක්. තව තවත් රටවටියක් මේ රැවට්ටීමක් මේ කරන්නේ. ඒක නිසා මේ ශ්‍රේණිගත කරපු රටවල් කවුද කියන්නේ? මොන සංගණ්‍යයක් මත දැන්? අපි බංගලොත් රටක් කියලා ශ්‍රේණිගත කරපු රටවල්නේ කිව්වේ. ඒ කොයි රටෙන්ද කියන්නේ අපි දැන් බංකොලොත් නෙයි කියලා. ඒ කරන ලියවිල්ලක් තියෙනවා නම් ඒවත් ඉදිරිපත් කරන්න කියලා අපි එතුමාට කියනවා.
ඒක නිසා ජනතාව නැවත 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 රට වරවට්ටන්න එපා. අනවශ්‍ය මුදල් කපා හැරලා, අනවශ්‍ය හොරකම් ටික නවත්තලා, මේ රටේ විනාශය හැම කෙනාටම දැනුවත් කරලා, මේ ජනතාව දෙවන්ත පීඩණයකින් ඉන්නේ. බඩුමිල සැබවින්ම හැමදයක්ම අර කොරෝනා හැදිලා මහා විනාශයක් වෙච්ච වෙලාවේ ලෝකෙටම, ඒ වෙලාවෙත් මේ වගේ ආර්ථික පරිහානියක් මිනිසුන්ට උන්නේ නැහැ, මේ වගේ බඩුමිල උන්නේ නැහැ. රුපියල් 125ට ගහපු පෙට්‍රල් ලීටරය, ඩීසල් ලීටරය අද 375ට මිනිසු ගන්නෙ. ඔබත් මමත් කවුරු මේකට වග කියන්නේ? කවුද? වර්තමාන ජනාධිපතිතුමත්, වර්තමාන ආණ්ඩුවත්. ඒක නිසා වැරද්ද කොතන දැක්ක වෙලාවේ අපි කතා කරන්න සිද්ධ වෙනවා. ඒ යුග ඔක්කො හැම වෙලාවකදී අපි කළේ ඒක ඒක කළේ එක එක නායකයෝ, එක එක ආණ්ඩු, එක එක වෙලාවේ කරපු වැරදි ජනතාව ඉදිරියේ කතා කර එකයි අපි කළේ. ඒක නිසා අපි මේ අවස්ථාවේ මේ පිළිබඳව ජනතාවට බොරුව වහන්න දෙන්නේ නැහැ කියන පණිවිඩේ අපි ප්‍රකාශ කරන්නේ. බොහොම ස්තුතියි.